ඔයාලා දැනටවත් දන්නවා ඇති Google සමාගම මීට ටික දවසකට කලින් සිංහල voice typing පහසුකම් ලබා දුන්නා. ඒක ලබා දීලා දවස් 3ක් විතර යනකොට අපි කවුරුත් දන්න හෙලගුරප් එකත් මේ සිංහල voice typing පහසුකම් අපිට ලබා දුන්නා. හැබැයි මේ voice typing පහසුකම් සීමා වෙලා තිබ්බේ mobile phone එකට විතරයි. ඔයාලට computer එකට මොකක් හරි type කරලා ගන්න ඕන නම් මම දැක්ක චනුක්ස්බෝ කියලා තිබ්බා හොඳම ක්‍රමයක් මේක අපේ email එකකට type කරන අපේම email එකට email කරගන්න කියලා. අන්න ඒ ක්‍රමේ තමයි ගොඩක් දුරට සාර්ථක ක්‍රමයක් කියලා තිබ්බේ mobile එකෙන් phone එකට සිංහලෙන් type කරලා word එකක් හරි paragraph එකක් හරි මොකක් හරි ගන්න ක්‍රමයකට තිබ්බේ අන්නේ ක්‍රමේ විතරයි. හැබැයි තවදුරටත් අන්නේ වැඩේ අපි කරන්න ඕනේ නැහැ. මේ වෙනකොට භාෂා ලංකා සමාගම හෙළකුරු පරිගණකයට දෙනවා. ඔයාලට මතක ඇති Google Azure Assistant එකේදී හෙළකුරු පරිගණකයට සඳහා ලබා දුන්නා. ඒ වගේම මේ වෙනකොට හෙළකුරු voice typing එකත් පරිගණකයට සඳහා භාෂා ලංකා සමාගම දෙන්න සමත් වෙලා තියෙනවා. හරි අපි බලමු කොහොමද හෙළකුරු පරිගණකයට voice typing ක්‍රියාත්මක කරන්නේ කියලා. මුලින්ම මේගොල්ලෝ දීලා තියෙන helakuru.lk කියන සයිට් එකක් අන්නේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඊපස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ helakuru logo එක තියෙනවා. ඒ වගේම සිංහල digital සිංහල යතුරු පූර්ව කියන තන digital english keyboard ඒ වගේම ලොකු මයික් අයිකන්නක් විතර තියෙනවා. ඒ වගේම පොඩි typing area එකක්, ඒ වගේම තියෙන unicode font legacy font. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මම හිතනවා voice typing enable කරන්න මෙන්න මේ mic icon එක තමයි click කරන්න ඇත්තේ. මොකද අපි කලින් keyboard එකේ නැත්තම් හලකුරු mobile app එකේ තිබ්බේ mic icon එක click කළා තමයි අපිට voice command දෙන්න තිබ්බේ. يعني voice ව type කරන්න අපිට දෙන්න දෙන voice එක දෙන්න තිබ්බේ. ඒ බලමු icon එක click කරලා අකන්නේ ක්ලික් කරපුවාම අපෙන් අහනවා හෙළකුරු වලට හෙළකුරු වෙබ්සයිට් එකට ඇලෝ කරන්නද අපේ Google Chrome එකෙන් අහනවා අපේ කම්පියුටර් එකේ මයික් එක ඇලෝ කරන්නද කියලා මම දෙනවා ඇලෝ කියලා. හරි මෙතන ඉඳන් අපිට ඉස්සරහට දැන් සිංහල ටයිප් කරන්න යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මයික් අයිකන් එක රතු පාටින් බ්ලින්ක් වෙනවා. බලන්න මම කියපු දේවල් ටික ඔක්කොම ටයිප් වෙලා තියෙනවා. මම මේ ටික අයින් කරලා හරි මම මඩල් දුවේ පොතේ කොටසක් කියවලා බලන්නම් කොහොමද මේකේ සිංහල ටයිප් වෙන එක කොහොමද වොයිස් රෙකග්නයිස් කරන්න කියලා මම ට්‍රයි කරලා බලන්න. අම්මා මරණ විට මගේ වයස අවුරුදු 4කට වැඩි නොවිය. මගේ තාත්තාත් සමහර විට කුඩා අම්මා කියනු මා අසා තිබේ. අම්මා මරණ දවසේ තාත්තාත් නැන්දාත් තවත් නෑනුත් අනිකා නෑයෙකුත් හඳන්න වූ බැවින් නැන්දා මා වඩාගෙන මිදුලට බැස මා පරක්කරන විට ගෑනුන් කීප දෙනෙකු අනේ අම්මා නැති දරුවා කියමින් මගේ ඔළුව අතගා මගේ මූණ බලා ගිය සැටි අමට අමතක නොවේ. හරි ඔයාලට පේන්නේ නැති කොහොමද ඒකේ සිංහල රෙකග්නයිසේෂන් එක කරේ කියලා. මම ට්‍රයි කරන්නම් මැටිකද ළමයි කියන පොත තියෙනවා මම ළමයි පොතේ පොත්පත් ට්‍රයි කරලා බලන්න. අපේ ගමේ ගෙදර මිදුලේ පුංචි ළිඳක් තිබුණත් මගේ අත්තම්මා නාන්න ගියේ ඇලේ තොටුපළට. තොටුපළට ගියේ වනවදා පසු කරගෙන. ඒ අසල තිබුණු යෝධ ගොරකා ගහ නිසා මුළු පළාතම අඳුරු වෙලා පින්න බෝවිටියා වල් හබර්ලා ආදී නොයෙකුත් වර්ගවල පැල ඇති පඳුරු අතරින් සෑදී තිබුණු අඩිපාරේ දිගේ අත්තම්මත් මාත් තොටුපළට ගියේ. අප ගිය පාරේ තිබුණු උමංකට මා නිතර දුටු සාමාන්‍ය දෙයක්. අත්තම්මාගෙන් ප්‍රශ්න කිරීමට තරම් අමුතු දෙයක් හැටියට මා ඒ ගැන සිතුවේ නැහැ. ඒත් දවසක් අප ඒ තැනින් යන අතර දුටු සුදු හාවෙක උමගෙන් කටෙන් මතුවී පැන ගොස් කැලෑවට ගිය සැටි. ඔයාලට පේන්නේ නැති කොහොමද කොච්චර හොඳට මේක රෙකග්නයිස් කරනවද කියලා මේ වචන. අපේ දරු පරපුරට තමන්ගේ පාරම්පරික උරුමයන් ගැන වැඩි වැඩියෙන් කියා දීම කාලීන අවශ්‍යතාවයක් තිබේ. අධ්‍යාපනයෙන්ද සාහිත්‍යයෙන්ද පැවැත්මෙන්ද මා සිත් තුළට අපේකම කාන්දු කළ යුතුයයි මා විශ්වාස කරමි. එබැවින් පාරම්පරික උරුමයන් සොයා යාම අපගේ දරුවන් යොමු කරවන සාහිත්‍ය බී කිරීම ඒ වගකීම සාහිත්‍යකරුවා වෙත පැවරේ. අන්න ඒ නිසා අප යොවුන් පාඨකයා වෙනුවෙන් අපේ ගොවි සිරිත් කිරිත් පසුබිම් කොටලත් කතන්දරයක් ලිවීමට අදහස් කළේ
සාරකත නමින් එහි පළුම් කොටස ඔබවත රිදිපත් කළමි. රන්වන් කරල් නමින් මෙසේ ඔබට පත්වන්නේ දෙවැනි කොටසයි. ඊළඟට මේ වොයිස් ටයිපින් පාසුකම තිබ අනිත් පාෂන් තමයි මේ ටයිප් වෙන හැම දෙයක්ම ටයිප් වෙන්නේ යුනිකෝඩ් වලින්. හැබැයි ෆොටෝෂොප් නැත්නම් වර්ඩ් වගේ දෙයකට ගත්තට පස්සේ අපිට මේ දේ වෙනස් කරන්න බෑ. මොකද මේක යුනිකෝඩ් වලින් තියෙනවා. හැබැයි ෆොන්ට් එකකින් තිබ්බොත් අපිට මේක සෑහෙන්න දුරට ප්‍රයෝජනවත් වෙයි. අන්න ඒ හින්දා අපිට රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් කියලා කලම් මිනිසෙකින් හදපු කන්වර්ටර් එකක් අපිට යූස් කරන්න ඕන යුනිකෝඩ් ෆොන්ට් එකට කන්වර්ට් කරන්න. හැබැයි මේ වෙනකොට හෙලකුරු වලින් දීලා තියෙනවා. අපිට පුළුවන් මේ අපි ටයිප් කරගත්ත එක ඒ වෙලෙම අනිත් පැත්තට අපිට කන්වර්ට් කරන්න පුළුවන් ෆොන්ට් එකක් විදිහට. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මෙතනම තියෙනවා ලෙගසි ෆොන්ට් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක ක්ලික් කරපුවාම ක්ලික් කරටයක් කරලා ගියපු ගමන් කලින්ම අපි යුනිකෝඩ් වලින් ටයිප් කරගත්ත අපි වොයිස් එකෙන් යුනිකෝඩ් වලින් ටයිප් කරගත්ත එක මෙතනට එනවා. අපිට පුළුවන් මේක කොපි කරගෙන කොපි ටෙක්ස්ට් කියලා බන් එකක් වාර ක්ලික් කරපුවාම අපේ සම්පූර්ණ අපි ටයිප් කරගත්ත එක කොපි වෙනවා. කොපි කරලා මේක දාගන්න පුළුවන් වර්ඩ් එහෙම නැත්නම් ෆොටෝෂොප් වගේ මොකක් හරි අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකකට දාගන්න පුළුවන්. මම මේක වර්ඩ් වලට දාගන්නම්. ඔයාලට පේනවා ඇති මේක ෆොන්ට් එකකින් ආවේ ඉංග්‍රීසි වචන කිසිම තේරුම් ගන්න නැති වචන වගේ තමයි ඔයාලට පේනවා ඇති. හැබැයි අපි බලමු මේක සිංහල ෆොන්ට් එකකට මාරු කරලා මේ අපි ටයිප් කරපු එක හරියට මේකට ඇවිල්ලා තියෙනවා කියලා. මම දාගන්න බාසුරු කියන ෆොන්ට් එක බලන්න. අපි දාගත්ත ෆොන්ට් එක ඒ විදිහටම අපි දාගත්ත අපි ටයිප් කර වචන වලින් ටයිප් කරගත්ත දේ ඒ විදිහටම මේක ඇතුළට අපිට ගන්න පුළුවන් අවස්ථාව. ඒ වගේම අපිට ඕනම ෆොන්ට් එකකට මේක මාරු කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මේක ෆොන්ට් එකක් යුනිකෝඩ් එකක් නෙවෙයි හින්දා. මම හිතනවා ඔයාලා හෙලකුණු කම්පියුටර් වොයිස් ටයිපින් එක ගැන ලොකු අවබෝධයක් ගන්නද කියලා. ඒ වගේම ඔයාලට සෑහෙන ප්‍රයෝජනවත් වෙයි. මොකද ඔබට කලකට ප්‍රයෝජනවත් වෙන්නේ මේක පොත් ලියන කට්ටියට, කවි ලියන කට්ටියට, ඒ වගේම පේපර්ස් ස්කෝල් සර්ලට වගේ දේවල් වලට කවුරුරටත් ඔයාලට කමියුනිකේෂන් රස්තියදි වෙන්න ඕනේ. ඔයාලගේ කටහඬින්ම මේක කියලා සිංහල වලට කලින්ම ටයිප් කරලා ඕන දෙයක් ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම භාෂා ලංකායතනට ස්තුතිවන්ත වෙනවා. ඉතා ඉක්මනින්ම හෙලකුරු වොයිස් ටයිපින් එක අපේ පරිගණකයටත් දීපු එක. ඔයාලගේ යාළුවොත් කැමති හෙලකුරු පරිගණකේ වොයිස් ටයිපින් ගැන දැනගන්න. අන්න ඒගොල්ලන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස්, ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එකට thumbs up එකක් දෙන්න. මගේ channel එක subscribe කරන්න. පල්ලා subscribe බන්න, රතුබාල subscribe බන්න කියලා subscribe කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයේ අපි හම්බ වෙනකම් අදට මම සමුගන්නවා.